അത് നവംബർ തിസ്സല്ല ഓ ഇതിങ്ങ ദന്നോനേ അപ്പി മാവേ പത്രേ ആഹാ നദി മംഗള ഹമദാ വഗിനെ തു ലസ്സന്റെ പത്രേയിമ പടാൻ കണ്ണ കേല ഹദു ആഹാപുരാ കേല നേ ഇതി ഓയാ ഇവി കിയാദിനി ക അപ്പി അത ദിനേ ദന്നേ വഗേ കക്ക അപ്പിട്ട് ഇതുനേ ആരി ആരി തമൈ പത്രേ കിയവത് ദെൻ മംഗ എന്നെന്ന അര പ്രൊഫഷണൽ വേണ പർണത പ്രൊഫഷണൽ പ്രൊഫഷണൽ മൂർത്തിമയ അന്നേക വേണോ മേ ഏകൈ മമ്മി ആരി ഹമ මෞබිම පත්‍රේ අහ් අනේ ඊයේ රට වටේම ගෑස් අනතුරු 10ක් තවත් දැන් තුනකින් ගෑස් කඳු ගැන පැමිණි ඔන්න ගෑස් අනතුරු වෙච්ච ස්ථාන ගෑස් සිලින්ඩරයකුත් දාලා තිනවන හංගල්ල පාදුක්ක මාතර ඇඹිලි පිටියේ මාවනැල්ල හැටන් මාරවිල මල්ලියප්පුව යාපනයේ කිල්නොච්චි කියන ප්‍රදේශවල තමයි යානතුරු සිද්ධ වෙලා තින්නේ එකම තියෙනවා අත්‍යවශ්‍ය ආහාර රැගත් කන්ටේනර් දහස තාමත් වරායේ හිර වෙලා දිනපතා වැඩි වෙන ගුදම් ගාස්තු ආනයන කරුවන්ට ටොකු අනි අන්න ආනයන කරුවන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් තමයි එහෙම කියලා තින්නේ ඒත් එක්කම ගෑස් සංගීතයේ වෙනස් වීම ගැන මොරටු සරසවියේ අධ්‍යයනයක් කියලාත් ඔන්න තියෙනවා තවත් ඒත් එක්කම පල්ලෙහා තියෙන ඔන්න යුග දනමී යූසර් එරෙහිම පෙත්සම් විභාග ආරම්භනවා කියලා ඉල්ල අද ඒත් එක්කම ජනපති හා බුද්ධියංශ ප්‍රධානී අතර ඍජු ගනුදෙනුවක් තිබුණා කියලා ඔන්න හිටපු පොලිස්පති පූජිත එරෙහිව නඩුවේදී පොලිස් ප්‍රති සාක්ෂි දීලා තොන්න තියෙනවා අපිට ඒක න මවබිමේ බලන්න පුළුවන් නංගි ඈ අයියේ මේ දිවයින පත්‍රයේ තියෙන හෙඩ්ලයින් ටික මම කියන්නද දැන් ඊයේ අපි කතා වුණානේ මේ ගෑස් පිපිරීම වලට හේතුව සංයුතිය වෙනසක් වෙලා නැහැ කියලා වෙනස් ඔව් වෙනසක් කියලා නැහැ කියලා කියන්නේ මේ දැන් මේ පත්‍රයේ අද තියෙනවා අර ඊයේ ගෑස් පිපිරීම 10ක් සිද්ධ වෙච්ච එක ගැනත් තියෙනවා සිලින්ඩර් වල ප්‍රොපේන් 149ක් බියුටේන් 151ක් පිපිරීම් වලට හේතුව සංයුතියේ වෙනසක්. වැඩි විස්තර වල අපි බලන්න ඕන වෙනසක් තියෙනවද නැද්ද කියන එක. ඔව් ඒක අනිවාර්යෙන් බලන්න ඕන. මේ ලාභයක් ගන්න එසේ කළාද? සපුගස්කන්ධ පිරිපහදුවේ පරීක්ෂණ වලින් හෙළිවේ. ආ සපුගස්කන්ධ පිරිපහදුවේ පරීක්ෂණයක් මේ වෙද්දි වෙලා තියෙනවා නේද? ඔව්. කිසිදු ගෑස් නියාමනයක් මෙතෙක් සිදුවී නැත. රාජ්‍ය ඇමති ලසන්ත කියයි. අකිත පෙරේරා තමයි ඒක දිවයිනට ලියන්නේ. හතරවෙනි පිටුවේ වැඩි විස්තර තියෙනවා. එතකොට තව තියෙනවා අයියේ පොලිස්පති උසාවි ඇවිත්. පාස්කු ප්‍රහාරය පිළිබඳ නඩු විභාගයේ කොළඹ මහාධිකරණයේදී ඊයේදී පැවති අවස්ථාවේදී පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අධිකරණයට පැමිණි අයුරු මේ ෆොටෝ එකකුත් දාලා තියෙනවා. මේ තව තියෙනවා අයියේ තෙල් ගන්න ඇමරිකාවෙන් ඉල්ලු ණය මුදලින් රුපියල් මිලියන 35,500ක කොමිස් මුදලකට අනුමැතිය අරන්. තෙල් ටැංකි නවීකරණයට ගෙන කැබිනට් පත්‍රිකාව රනිල්ගේ රජය අවලංගු කළා. ඩොලර් නැතුව තෙල් නැවදින 6ක් මුහුදේ. අනුර කුමාර දිසානායක තමයි එහෙම කියන්නේ අකිත පෙරේරා දිවයින පත්‍රයට ලියනවා. ඔව් නංගේ මේ ඉතින් බලන්න කොහේද ඩොලර් ගියක් තියෙන වෙලාවක ඒ වගේ දේවලුත් වෙනවා මේ. මේ නැද්ද රෝසි දැන් ඔය ගෑස් කන කියලා ඉංග්‍රීසි පත්‍රේ. ලන්ඩන් ඩේකේ තියෙනවද 10 gas explosions in one day SDIG instructed to furnish a report in 3 days. ඒ වගේම තවන් report මේ news එකක් තියෙනවා 1000 containers stuck in port. ඒ වගේම තව එකක් තියෙනවා selling yuga danavishayas to US company FR petitions taken up before 5 judge bench. මේ වගේ සපුගස්කන්ධ operational by 8 December මේ වගේ news වගේ තියෙනවා. මම අද පත්‍රෙට යන්න ඒකෙත් තියෙනවා ඊයේ ගෑස් කඳුවේ මේ සිද්ධීන් කීපයක් කියලා පින්තූරය දාලා තිනවා අදපත්‍රෙත් අර ගෑස් එක්කම දාලා අර පිපිරෙච්ච ස්ථාන වල ෆොටෝ කීපෙත් එක්කම ඒත් එක්ක මේ අපි ඊයේ කතා වුණා මතක නේද ඔමිකෝන් ඔව් ඔමිකෝන් නේද අයියෝ ඔව් ඔමිකෝන් දැන් ඒක නත් අදපත්‍රෙ හෙඩ්ලයින් එක විදිහට දෙනවා එක්වරක් කොවිඩ් ආසාදිතව සුව වූවන් ඔමිකෝන් නිසා යලිත් ආසාදිතයෙන් වීමට ඉඩක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනතුරු අංගයයි මොකද හේතුව ඔමිකෝන් කියන අපි දැන් කතා කරමු කියන්නේ ඔමිකෝන් කියන ඔව් ඒ ප්‍රභේදය ගොඩක් වෙනස්නේ ඔව් ඒකත් එක්ක ඒ කියන්නේ ඒකේ බරපතලකමත් එක්ක ඔව්
ओमिक्रॉन ප්‍රභේදයටත් මුහුණ දිය යුත්තේ එන්නත් කරණයෙන් කියලා වුණා වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ වෛද්‍ය වෛරස් රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නන්දික ජානකේ කියනවා ඒත් එක්කම කෝටි 1558ක වියදමින් පොලිසියට ජීප් 750ක් ජීප් 750ක් කරන පොලිසියට කෝටි 1558ක වියදමින් මේ වගේ වෙලාවක ගැන ඉගෙන ගන්න පොඩ්ඩක් නේද පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ නේද හිතලා කරන්න කලින් මේ වෙලාවේ ජීප් එකද වැදගත් කියලා මොකද ත්‍රිවිධුත් මේ ළඟදී අපි ගත්තා නේද වැදගත් මේ වෙලාවේ වැදගත් මම කියන්නේ වැදගත් නැහැ කියලා නෙමෙයි නමුත් මේ වෙලාවේ स्वर्ण विजय संध्या करुणारत्न तमाय दिन मिनट लियाने डॉलर हिंगिया पवती सौख्य सह इंधन सपेम सीएट सी आम मूलिकत्व दीति बेनातर इंधन हिंगिया विधु कैपीम सिधुनोवन भव बलशक्ति अमति उदय गम्मिल महता पार्लिमेंटी ये प्रकाश कले मे तवती मे जाति आरक्षा गण तींद तीरन गणी मे बलय हिटप पोलिस पतिट तिबुना पोलिस पति सी डी विक्रम रत्न अधिकरण पवसाय अर्जुन एजापे हरयाय शिरोमि अभय सिंह तमय दिन मिनटलियाने एक्सजाति पक्षे साजिक निवर्तन भव अर्जुन रणतुंग महता पक्ष नायक रणिल विक्रम सिंह महताट ईए लिपिया कौमीन धनुमदी तिबेनो ईएसईएस समग ऋजु संबद्धता पवत्तु हतक गेन प्रश्न करवा ट्रस्त विमर्शन उसावियट किया ISIS ගැන සහ ඒ පිළිබඳව නැද්ද රෝසින් ඉංග්‍රීසි වචන වල? ඒ ගැන නම් නැහැ COVID එක ගැන තියෙනවා. මේ Daily News එකේ තියෙන headlines එක මම කියන්න. හා. President to address inaugural sessions of Indian Ocean Conference. Prevention of COVID-19 Omicron variant entering country. Strict measures in place at BIA. Public should follow health guidelines to the letter. अखुरा वे हेल्थ गाइडलाइंस मे पिलोने ओमिक्रॉन की सिचुएशन गणसा दिनेश उदय रिफ्यूट रनिल्स क्लेम्स अर्जुन रिजाइन्स फ्रॉम यूएनपी ये न्यूज अर्जुन एजापे अर्जुन අපි සම්දිලා යන අමාත්‍යවරු ඒ කියන්නේ පක්ෂ මාරු වෙනවා එතනදී සම්දාන මාරු වෙනවා ඒ වගේ වෙනවා ඒ වගේ දාණ්ඩු වුණාට මේ අර්ජුන ඇත්තටම මාත කරන්නේ අර්ජුන කියන අමාත්‍යවරයා ඒ එක පක්ෂක ගොඩාක් කාලයක් රැඳී සිටපු අමාත්‍යවරයෙක් විදියට හිටපු අමාත්‍යවරයෙක් විදියට මේ ඒකටයක් අර ඇත්තටම වෙනස් විදියක නිවුස් එක හොඳේ ඔය පොලිටිකල් ගැන හැම වෙලේම නම් මං කිව්වේ ඒක තමයි තව තියෙනවා නංගි ලංකාදීපේ කෝක් කමිටුව සංචාරක අධිකාරිය පට්ටගහයි කියනවා සංචාරක බංගල අලුත් වැඩියාවෙන් කෝටි කෝටියක් පිල්ලි ගිහින් කල්පීටි පාරකට වැඩිපුර කෝටියක් කරා ආජර්ගින්ගේ පර්මිට් එක වසර 10ක් පමා වේ බලන්න ඔබ ඉතින් ඒ සම්බන්ධයෙන් සා මේ අර කිව්ව නේද නංගේ ඔව් විදුලි කපන්නේ ඔව් කැපුවේ නේ කැපුවේ නේ කපන්නේ මේ ඒ ගන්න තියෙනවා මේ අයිලන්ඩ් එකෙත් දාලා ඔව් ෆොරෙක්ස් ක්‍රයිසිස් විල් ලීඩ් ටු පවර් කට්ස් වොන්ස් රනිල් विदेश विनिमय साधारण विदेश विनिमयशक्ति अर्बुदेट मुहन पान सिधुन भव हिटपू अग्रमा एक्सजाति पक्ष नायक अनिल विक्रम सिंह महता
පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. ඔව් ඇත්ත කියනවා. මොකද්ද වෙන්න කියලා කියන්නේ නේද? කියන්නද නේද? පවර් කට් එකක් වෙනවද? නේ මම මකින් අහන්න එපා මට ඇත්තටම කියන්න බෑ මොකක්ද කියන්නේ කියලා. මම දන්නේ අර යාළුවෝ කිහිප දෙනෙක් ඊයේත් කතා කරලා එසහා FB එකේ සෑහෙන්න ඒ පෝස්ට් එක ආවුණා අපිටත් කරන්නේ නැහැ අපිටත් කරන්නේ නැහැ කියලා මේ කට්ටිය හඳේ ෆොටෝස් ගහලා දාලා තිබ්බා කට්ටිය එහෙම එහෙම මේ බලන්න හඳේ ඇයි ඒ නිසා කරන්න නැතුනහම පොඩි ලංකාවේ ඒ කියලා දෙනවා නේ සාමාන්‍ය ගෑස් පිපිරුවාම අපේ අපේ පැත්තේ ගෑස් එකක් පිපිරුවා කියලා ඒකේ ළඟට ගිහිල්ලා අයියේ මේ ගෑස් පිපිරුවා කියද්දී මේ 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 දින මිල පත්‍රේ තියෙනවා ඉක්ුත් වසර 6ට ගෑස් සිලින්ඩර් පිපිරීම 233ක් වාර්තා වෙලා තියෙනවා කියන්නේ दिने प्रदेश මල්ලපුව ප්‍රදේශයේ පීටි ආපන ශාලාවක් ගෑස් කාන්දු වීමක් හේතුවෙන් පිපිරීමක් සිදු වී වෙළඳ සැලකට හානි සිදු වී ඇති අතර මේ සම්බන්ධයෙන් හැටන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත කියලා නම් තියෙනවා මේ රංජිත් රාජපක්ෂ හැටන් ඉඳලා චන්ද්‍රසේව සෙල්වා තමයි මේක ලියලා තියෙන අදපත්‍රයට ඒත් එක්කම අර තැන් ටික දාලා තිබ්බනේ මේ මාව්‍ය පත්‍රේ ඔව් ඔව් මේ බලන්න අර ගෑස් පිපිරීම සිද්ධ වෙච්ච ස්ථාන दहाय मौभूम पत्र हंगल पादुक मातर अबिलिटी मावनल हेटन मारवेल मल्ली अक्को यापने किलनुची मेकिंग अपड़ कियान तीननंगी लंका भी एक पलातकड़ वितर अक्केच सीद्धी अक्वत तेम एक तरकी इन्नुए विनवना सांग्युती अरी मुकाकरी वेच्चे दे मुलु लंका वाड़ मेहदी पैदिला दीना की एक तमाई किया दीन एक ना इस दंग वाया क्यों वने तो मैं जाए वर्दन पुर विश्वविद्यालय में वे नुकड़ सांग्युती वेन साक सिद्ध वेला दिखे ला परीक्षण पावत तुम किया पातन किला पत्र के दिख बन ये ओके मम्मी नांगी क्यों मुकदर गिनीगन्नाबट සපුගස්කන්ද පිරිපහදු රසායනාගාර පරීක්ෂණවලදී තහවුරුවේ ඇත්තයි විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් දැනගන්නට ලැබෙයි. දිවයින පත්‍රයේ තියෙන්නේ කියලා මම කිව්වා නේද කලින්. නෑ මේ මම හොඳ කාටුන් එකක්. මේ මම ඔයාලට මේ කියලා යන්න ආයේ ආයි මේ. ආ මේ අනේ අපි පත්‍රයේ කියලා කිව්වා. අවින්දාගේ කාටුන් එක කියවන්න ගියා විතරයි. හරි හරි. මම කියන හැදේ මේ මාඩි වෙන්නකෝ අනේ ඉතින්. මම කියන හැදේ දවස් ගානකට මට හරි මේකේ ඔයා මේ අද පරක්කු වුණා. අම්මෝ මෙයාගේ කතා වහන්න මේ මම කියන හැදේ අපි මේ කාටුන් එකක් කියවලෙමු කාටුන් එකක් කියවලෙමු ඒක සම්බන්ධයෙන්. අනේ හරි හරි ඒක හිතන්ද නැහැ. මේ ජුඩියක් කි මේ හදිසියක් නැහැ නේද? නැහැ හදිසියක් නැහැ. ඒකේ මහතරි පැපුවේ. දැන් හදිසියක් නැහැ. ඇයි හරි හරි. හා හා හරි හරි. ඔන්න. අපි කනබොන ජාතිවල මිල ඉහළ දාලා ඡන්ද දීපුව අපිට මෙහෙම දුක් දෙන්න හොඳ නැහැ සර්. ආ. ඒකනේ බං තාම තනපලයි පුන්නක්කුයි වැඩි ගලේ නැත්තේ. මඩාරි වේදනයි මල්ලියේ වේදනයි වේදනයි ඇයි අනේ මෙහෙම ඡන්ද දීපුව අපිට ඔහොම කතා කරන්නේ හරි නේ හරි නේ හරි නේ හරි නේ හරි නේ ඕමනේ මේ කතා කරන්න ඕනේ ඔව් ඔහොම කතා කරලත් මදි ඇයි hina වෙන්නේ ඇයි ඔය hina වෙලා මදි hina වෙලා මදි එහෙම ඔයාලට පිස්සුද මේ වෙලාවේ එහෙම කරන්න මෙච්චර පත්‍රේ කියවලා ඕ මෙච්චර පත්‍රේ දින අවදානම් මනම්මනම් ඒව ගැන අපි කතා කරලා මේ යන්න එපා මෙහෙම මේ මේ වෙලාවේ නම් කොහෙවත් යන්න එපා අත්‍යවශ්‍ය දේ විතරක් ගන්න දැන් අර ඔමිගෝන් කියලා මාර ලොකු වේරියන්ට් එකක් ඒ ඇස්සේ කියන්න මලි කියන්න හොඳට මෙච්චර දේවල් අපි කතා වුණාද මට අනේ අක්කේ සිංහලෙන් අපි කියලා දුන්නා ඔයා ඉංග්‍රීසියෙන් කියන්න මෙයාට එහෙම වටේරයිද බලන්න යන්න එපා වන්දනාවේ යන්න ඕනේ හරිද අක්කේ මේ අහනකොට වන්දනාවේ යන්න ඕනේ නමුත් අක්කේ මේ වගේ වෙලාවක
වන්දනාව නෙමෙයි මේ කඩේට යන්නත් ඕනේ හරිම පරිස්සමෙන් අහන්නකෝ අපි එහෙම මේ 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 සෞඛ්‍ය ආරක්ෂිතව යන්නේ මේ අනික මල්ලි වන්දනා ගමනක් නේ අපි මේ නිකන් විනෝද චාරිකාවක් නෙමෙයි වන්දනා ගමන වන්දනා ගමන් වලට කොරෝනා හැදෙන්නේ නැද්දක්කේ अरे ऐत यान लंगट जीन मेक पात मैं मामा चोटिया ओह 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 मान देख कर ने ओह ओह ना 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 इतने अरे कुमार आई है तुम्हारे घर बीच दे मैं आटा तेहम तमाई वांधरा की ला गुटी कार तमाई एंड भी ना गुटी कार दावस से दावस गान के टाइम इन्ना इन्ने पत्ते यान वात दे मामा आधे क्यों के मदद यार ना कुहमत मान दावस गान के टाइम इन्ने नया माली वांधरा का मना मैं एक याने इतारा दिलाई आके प्रभेद पॉपकॉर्न पॉपकॉर्न नम काटे अने अक्के अय्यो एक තමයි කියන්නේ මේ මේකේ නේද දරුණු ප්‍රභේදය ආපු එක තමයි ඔමික්‍රොන් කියන්නේ ඒක ඊට වඩා දරුණුයි අක්කේ ඔව් කොරෝනාද ඔව් ඔව් ඊට වඩා දරුණුයි කියන්න කොහොමද එක්සත් ජාතීන්ගේ සංවිධානය ඔමිකෝන් කොවිඩ් විකෘතිය ලෝක පුරා වේගයෙන් පැතිර යාමේ ඉහළ අවධානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන්ම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඊයේ නිකුත් කළ නිවේදනයේ සඳහන් විය අන්න කොහොමද ඒ කියන්නේ කියලින්ම ඔමිකෝන් පැතිරෙන්න ගත්තාම ඔමිකෝන් සම්බන්ධයෙන් තාම නෑ තියෙනවද නංගී මේ කවුද රෝසි prevention of daily news එක තියන්නේ prevention of covid 19 omicron variant entering country strict measures in place at bia ඒ ගැන විස්තර තියෙනවා deputy director general of herat dr hemanth herat said that strict security measures are in place at the bandaranaike international airport කටුනායක to prevent the entry of passengers ඔන්න අක්කේ කියනවා කටුනායකත් වහනලු මේ prevent could be affected with the new covid 19 omicron variant he said that omicron variant first detected in south africa has already spread to many countries and it is important to follow proper health guidelines to prevent the same from happening in sri lanka as well ha ඒක තමයි අක්කේ මේ දිවයින පත්‍රයේ තියෙනවා ओमिक्रॉन රටට එහෙම නවත්වන්න සියලු පියවර ගන්න සජිත් ප්‍රේමදාස් තමයි එහෙම කියන්නේ. එතකොට ආණ්ඩුව මේ වෙන විටත් සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. නාමල් රාජපක්ෂ එහෙම කියනවා. හරිද? එතකොට බය වෙන්න දෙයක් නැහැ. මේ හැම දෙයක්ම सिद्ध කරලා තියෙන අපි සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න විතරයි තියෙන්නේ. මේ වගේ මේ මෝඩ වැඩ කරන්නේ නැතුව. අයියෝ වන්දනාව යන්න. මේ මේ දැන් මේකේ දැන් මම පොඩ්ඩක් අදපත්‍රයලත් යන්නම් ඇතුළේ දැන් ओमिक्रॉन संबंधे रटवल मे वेन तीन तत्व संबंधी मम्मी की अः जपाने जपा तपि जपाने सीएम विदेश संचार सी देश सीमा वसदमे सीएल संचारे అంటే అన్న బేదం ఒమికోన్ నింద లోపల ఒమికోన్ వ్యాప్తం నిందమ తమై ఏగొల్లై తీర్ని అరగిన తీన్ని ఏతకమ అసాధారణ సంచరణ తహనమ ఇవత్ కరన్న కిలొన్న දකුණු අප්‍රිකාවෙන් ඉල්ල තිනවා අනේ දැන් අසාධාරණ අපිට මේ සංචරණ සීමාව අපි දැන් කොටු කරලා වගේ දකුණු අප්‍රිකාව ඉසයික ඉවත් කරන්න කියලා ඉල්ලනවා දකුණු අප්‍රිකාවෙන් නමුත් අනිත් රටවල් වලින් නම් ඒකට වැඩි කියන්නේ නේද ඈ එහෙ නේද ඔය ඕක වැඩි කියන්නේ වැඩි කියන්නේ සෑහෙන්න වැඩි එහෙන් අනිත් රටවල් වල පැතිරලා තියෙන මේ වෙනකොටත් එතකොට දකුණු අප්‍රිකාව ඇතුළු දැන් දකුණු අප්‍රිකාවෙන් විතරක් එන්න ෆ්ලයිට් නවත්තර වැඩ නැහැ නේද දැන් දකුණු අප්‍රිකාවෙන් විතර වෙන රටකට කියලා වෙන රටකින් එන්නත් පුළුවන් පැහැදිලිනේ එතකොට ඒ ඔක්කොම නවත්තන්න වෙනවා ඒත්ක භයානකම දේ මෙන්න මේක ඔමිකෝන් වලට එරෙහිව දැනට ඇති එන්නත් ලැබෙන එන්නත් වලින් ලැබෙන ආරක්ෂාව සැකසහිතයි අන්න එමය මොඩර්න සමාගමේ කියලා මම ඔයගොල්ලෝ හැමෝම අර ගහගන්න try කරේ මොඩර්න සමාගමේ ජේෂ්ඨ වෛද්‍ය නිලධාරීත් පවසන්නේ අන්න එමය
අයියේ මට අනේ හරි දුක හිතුණා මේක කියද්දි. මොකද දිවයින පත්‍රයේ තියෙනවා අප තනි කරන්න එපා. දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රම්පෝස තමයි එහෙම කියන්නේ. සිරිල් අයියා. රටක් විදිහට තනි වුණාම يعني ඉස්සලා මේ රටට මේක ව්‍යාප්ත වෙලා තියෙන්නේ. ඉතින් එයාලා කියන්නේ තනි නොකර දැන් අපි එහා ගෙදර කෙනාට කොවිඩ් හැදුනාම ඒගොල්ලෝ තනි කරන්නේ යන්නේ නැහැ නේ නංගි. යන්නේ නැති වුණාට තනි කරන්නේ නැහැ නේ අක්කේ. මේක හරි ගිහලා ඉස්සරහින් කියලා බෙල් කරලා එනවනේ. මේ ඔව් අපි කෑ මොනවා හරි හදලා ඒ මිනිස්සුන්ට ඉස්සරහින් තියලා බෙල් කරලා ඇවිල්ලා කෑම හදන්න වරන හදන්න එපා අපි දෙන්නම් එක වේලක් කිරිල්ල. අපි එහෙම කරානේ. ඒ රටක් විදිහට ඒ තනි කරන්න එපා කියලා ඉල්ලන ඉල්ලීම නේද? ආදර දෙන්න කියලා කියන්නේ. නෑ නෑ ආදර இல்லන්නේ. අපිනේ එහෙම ආදර இல்லන්නේ. ඒගොල්ලෝ එහෙම ආදර இல்லන්නේ. ඒක කි ලංකාවේ ගොඩක් ආදර ආදර ඒක. ඔය අනිත් කිල්ලුවා කියලා අපිට දෙන්න තියනවද? එහෙම කියන ඒවා ගෙවා ගන්නත් බැරි වෙයි. හරි හරි කියන්න. හරි ඒක මේ අපි දැන් ගොඩක් ඒ ගැන කතා කරානේ. මම වෙන එකක් කියන්න. විදේශයෙන් ලැබුණු තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් කර ගැනීමට නොහැකි වුණා. හිටපු රාජ බුද්ධි ප්‍රදානි නිලන්ති ජයවර්ධන කියයි. අපි බලමු මොකද්ද මේ කියන්නේ. මොකද පත්‍රේ නංගි? මේ දිවයින පත්‍රේ තියෙන්නේ. AJA අබේනායක තමයි දිවයින පත්‍රේට ලියන්නේ. අප්‍රේල් 21 වෙනිදා පාස්කු බෝම්බ ප්‍රහාර මාලාව එල්ලවනතුරු එවැනි ප්‍රහාර මාලාවක් එල්ලවිය හැකි බවට නිශ්චිත බුද්ධි තොරතුරක් තමන් එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පූජිත ජයසුන්දර මහතාට ලබා දී නොතිබුණු බව හිටපු රාජ බුද්ධි අංශ ප්‍රදානි මධ්‍යම පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ඊයේ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේදී ප්‍රකාශ කළේය. ඒ කියන්නේ තමන් එහෙම දෙයක් මේ කලින් තියනවා කියලා දැනගෙන හිටියේ නැහැ කියන එක තමයි කියන්නේ. කියන්නේ නේද? ඔව්. ඒක වුණාට මව්බිමට කියොත් නම් මව්බිමේ නම් තියෙන්නේ ජනාධිපති හා බුද්ධි ප්‍රදානි අතර ඍජු ගනුදෙනුවක් තිබුණා කියලා. අනේ කවුද ඇත්ත කියන්නේ? කවුද මට තේරෙන්නේ. හිටව පොලිස්පති පූජිත එරෙහිව නඩුවේදී පොලිස්පති සාක්ෂි දෙයි. राज्य नायक लबाद देशपालन वातावरण जनाधिपतिवरया बुद्धि प्रधान ऋजु गणुनुतिपू वर्तमान पोलिस सीआईडी विक्रमरत्न महता पास्कु प्रहार संबंध हिटपु पोलिस पति पूजित जयसुंदर महता एरहवि नडुएदि साक्षि लबा देविन पैवसीय मंगे केदि पोडियार नीतिज्ञवरया सह साक्षि मे साक्षिकार विक्रम महता अतर वेच्च निय दिवस मम मेहेम पोटक कियन्न गे ओब ඔබට දැනුවත් භාවයක් තියෙනවද බුද්ධි ප්‍රබ බුද්ධි ප්‍රදානියා ඔබට දැනුවත් මේ මෙහෙම දැන් අහනවා නීතිඥවරයා හරි ඔබට දැනුවත් භාවයක් තියෙනවද බුද්ධි ප්‍රදානියා විසින් තමාන්ට ලැබුණු තොරතුරු සම්බන්ධයෙන් ත්‍රිවිධ හමුදාව දැනුවත් කළ යුතුයි කියලා කියලා අහනවා ඔව් ස්වාමීනි මා දැනුවත් වී සිටියා කියලා නොහම තියෙනවා ඒ වගේම හිතෙනවා අද දින ඔබ විසින් සාක්ෂි ලබා දෙන්නේ පොලිස්පති වරේකු වශයෙන් ඔබට ආවේනික ලෙස කටයුතු කරන ආකාරය පිළිබඳව නේද साक्षि वशेन මේ ඒ ගැන විස්තරයක් තියෙනවා ඩේලි නිවුස් එකේ මම කියන්න ෆෝමර් ශ්‍රී ලංකා ක්‍රිකට් කැප්ටන් ඇන්ඩ් ෆෝමර් මිනිස්ටර් අර්ජුන රණතුංග හැස් සෙන්ට් අ ලෙටර් ටු UMP ලීඩර් රනිල් වික්‍රමසිංහ යෙස්ටර්ඩේ ඉන්ෆෝමින් දැට් හී වස් රිසයිනින් ෆ්‍රම් ද පාටි රණතුංග ඉස් ඉන් හිස් ලෙටර් ස්ටේට්ස් දැට් හී හැඩ් ඩිසයිඩඩ් ටු රිසයින් ඇස් ද පාටි ඩස් නොට් හැව් අ ප්‍රොපර් ප්ලෑන් ටු රිවීව් The party following its dismal performance at the last general election, although it is necessary to formulate an appropriate program to overcome the present and future challenges in the face of the massive defeat of UNP. Mm-hmm. Well, you know, I think
මේ අද ඉස්තරක් තියනවා good morning good morning නැගිටින වෙලාව මම නැගිටලා හිටි මම අහගෙන හිටිය චුටියක් චුටියක් කොහෙද යනවා කිව්වේ මේ මේ හඬක මේ ඔය යන තැන මේ ඔයාත් එක්ක නේද අනේ ලොකුද එන්න අපිට ගොඩක් එක ගොඩක් මල්ලක දාගෙන හරි එක යන්න පුළුවන් නේ සයිස් එකේ මල් ලොකු නැහැ ඒ හින්දා මම කියන්න දෙන්නේ කියන්න දෙන්නේ නැහැ නේ දැම්මම කියව බෑ නේ යන්නද බෑ කොහෙද මේ බයි බයි චුටියක් කියව පරිස්සමෙන් හරිද හොඳට හිතලා බලලා කරන්න හරිද මම යනවා බයි හරි බයි 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 මේ පත්තේ කියව කියව නේ එතපාරට ගියානේ प्लीज अने वंदना මේ වගේ වෙලාවට ඔය අහල පහල මිනිස්සු දැන් තමයි කතා කරේ මට ඕගොල්ලෝ මාරි මං කියන්නේ කොහෙද යන්නේ කියන්නකෝ අයියෝ දඹදිව යන්නේ නෑ මිනිස්සෙක් වුණාම තේරුම් ගන්න ඕනේ නේ ඔච්චර කියන්නේ මේ පුන පුනා කියන දේ තේරුම් ගන්න බැරි තරම් ඔය බබෙක් නෙමෙයිනේ අයියෝ නංගී ඔය දඹදිව කියන්නේ කොච්චර පූජනීය ස්ථානයක්ද මම කියන්නේ ඉතින් යන්නේක මම කොච්චර ආසාවෙන්ද හිටි මම ගිහින් නැන්නම් ගී ඉතින් ඒකයි මම හරි පැන්පු ගමන් මං කෝ එන්නම් කියලා ඒ දැන් පහුගිය ටිකේ කිව්වා නේද අපි උද්ඝෝෂණ කරාට කමන්නෑ මේක ඒකට වෙලාව නෙමෙයි කියලා ඒ වගේ තමයි මේකත් පින් කරාට කමන්නෑ මේක නෙමෙයි ඒකට වෙලාව ඔව් මෙහෙමනේ දැන් පින් කරගන්න තව විදි දිනවනේ ළඟම පන්සලකට යන්න පුළුවන් ඔව් ඔච්චර පන්සලකට යන්න ඕන ළඟම පන්සලකට යන්න ඕන දැන් ගෙදර පාන තියන්න පුළුවන් ඔය තම තමන්ගේ ආගම් වල හැටියට ඒක ඒ ගෙදර ඉඳගෙන ළඟම ස්ථානයකින් ඒ වැඩේ කරන්න පුළුවන් දැන් උඹ දඹදිව යනවා කියන්නේ නංගි මේ වගේ වෙලාව දඹදිව යන්නේ හද යන්නකෝ අක්කේ ඔව් මෙයා හන්නකෝ ඔව් මේ මෙයා දැන් දැන් ඕ කියන්නකෝ යා කොන හන්න නැතුව මට මේක අබඩු තියෙනවා අක්කේ කොහෙද දඹදිව දඹදිව ඒව ඒ තියනවාද ඔව් ඉන්දියාව හොඳ බ්‍රෑන්ඩ් එහෙම තියෙනවා මෙයා හන්නකෝ ජුවලරි තියෙනවා නංගේ ජුවලරි ලංකාවට වැඩිය හොඳ ඒවා තියෙනවනේ බලන්නකෝ හොඳ බ්‍රෑන්ඩ් නෑලු නැත්තෙලා තියෙනවනේ ඒකනවා කියන්නේ මේ ගේන්න කියලා හරි හරි ජුවලරි තියෙනවා හරි හරි ඔය ජුවලරි මං කියන්නේ එහෙ ජුවලරි කියල් කොනවද දැන් ඔය කිව්වේ ජුවලරි ජුවලරි හරි හරි ජුල ජුවලරි නෑ හරි හරි ඔය මොනා හරි මල්ලි නංගී මේ ඔය එහෙට වඩා මේ කොටුවේ ගණන් අඩුයි නෑ කොටුවේ ගණන් තියෙනවා ගැහුවොත් මේ අක්කේ තව ටික දවසකින් මොනවද කොටුවේ ගණන් ලස්සන ලස්සන ඒවා පොඩි පොඩි ගණන් වලට තියෙනවා මෙහෙට වඩා ගණන් ගන්න නෑ සාරි ඕනි සාරි සාරි තියෙනවලු සාරි ඕ සාරි මන් දන්නේ නෑ නේ ඒව තියෙනවා කියලා නම් මං ඔය කොටුවෙන් ගන්නානේ ඔය ඔක්කොට වඩා ලාබයි කොටුවෙන් ගන්න අනේ මේ මේ කොටුවෙන් ගත්ත සාරි තා භාගයක් නෑ ආන්න ඊළඟ මේ දැන් කොටුවෙන් දාන මේකප් එක දැම්ම වගේ නෙමෙයි අක්කේ ඒ ඒ අඩුවට දීනේම අරගෙන දැම්මට පස්සේ මූණකුත් අඩුවේ කොටුවෙන් ගිහලා ගන්න වෙනවා මේ කතා කරන්න එපා මල්ලි මේ ආන්න මලිතයර කියලා දන්නා මලිතය අඩුවට කොටුවෙන් ගන්න දැන් කීපයක් අපි මලිතයර කියලා ගන්න අන්නේ ඒකනේ අඩුවට ගන්න තියෙන තැන් ඔය ඩුවලරි එහෙම ඒවෙන් ගන්න ආයි මොකටද ඔය දම්පති වෙන් ගන්න මෙයාත් එක බෑනේ තේරෙන්නේ නැහැ ඔයාට කියලා දෙ තේරුම් ගන්න පොඩි ගාණක් ගෙනihin ලොකු බඩු ගොඩක් ගේන්න පුළුවන් ඒකයි කියන්නේ මං කියන්නේ ඒක ගණන් වැඩි මං දන්නේ හින්දාද කියලා දන්නේ හින්දාද කියන්නේ ඒක ගණන් නැහැ කියලා අක්කේ අයියෝ ඉතින් කොහොමද මේ ගෑ ළමයිට කියලාපු දන්නේ හරි 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 ඕගොල්ලෝ ඕන විදිහකට කිස්ත ගන්න පටන් අදාලා නැහැ මම නම් කියන්නේ මේ මොහොතේ යන්න එපා මාත් කියන්නේ ආ නැහැ
मंत्री दारू प्रसिद्ध लंका Wellington හන්දිය කියලා මේ නෑ Wellington හිදිය රොයිටර් කියලා තමයි තියෙන්නේ පාර්ලිමේන්තුවට හා මිනිමෙ පොඩක් කියවනවා පාර්ලිමේන්තුවට හා රාජකාරී සඳහා යද්දී නිරන්තරයෙන් පාපැදි භාවිතයට ගන්නා නව ශ්‍රීලන්තයේ හරිත පක්ෂයේ මන්ත්‍රීවරියක වන 41 හැවිරිදි ජුලි ඇන් ජෙන්ට දරු ප්‍රසිද්ධිය සඳහාද පාපැදීන් ගොස් රෝහල් ගත වුණු බව විදේශ මාධ්‍ය වාර්තා කරයි ඔන්න බලන් දැක්ක වෙන රටකන ඒකයි ඈ මම දරු එයා දැන් කියන්නේ මම දරු ප්‍රසූතියට පාපදීන් රෝහලට යන්න සැලසුම් කර තිබුණේ නැහැ ඒ රෝහලට යාමට සිදුණු වෙලාවේ මට ලොකු අමාරුවක් තිබුණේ නැහැ ඒ නිසායි පාපදීන්ම රෝහලට ගියේ යයි දරු ප්‍රසූතියෙන් පස්සෙ ජූලි ඇන් ජෙන්ටර් ඇගේ Facebook ගිනුම ඔස්සේ පවසා තිබෙනවා ඉතින් බලන්නනේ මේ අපේ අය මාස 3 වෙන්නම් මේ අඩි උස්සලා මේ युगधनवी आयोजन अनागते भयानक प्रतिपाक जावार सजब पार्लमेंट मंत्री मे पार्टी चंपी जन बल वेगे पार्लिमेंट मंत्री अनुरा कुमार दिशा नायक विपक्ष प्रधान संविधान पार्लिमेंट मंत्री लक्षण खनिज तेल लबागा බලශක්ති අමාත්‍ය උදේ ගම්මන්පිල තමයි එහෙම කියන්නේ. අන්න එහෙම ඉතින් සෑහෙන්න වාද විවාද මේ මේ කියන්නේ දැන් මේ දවස් වල තෙල් ටැංකිය විකුණු එකයි. හා. ඒව මේව සම්බන්ධයෙන් වෙනවා. කොහොමත් මට නම් ඉන්දියාව කිව්වහම නංගි. ඔව්. ඉන්දියාව නම් කෝලි. හා කෝලි. ඔව් ඉන්දියාව නම් කෝලි. කුට්ටු. කෝලි කුට්ටු නෙමෙයි. විරාජ් කෝලි. ආ. අයියෝ. කෝලි කියන්නේ අයිය මං ඔයා කෝලි කියද්දි එකපාරට මතක් වුණේ කුකුලා. प्रसिद्ध जनप्रिय लंका संबंध कथाग्रपिंदीयंत රජින් අශ්වින් සමත්විය ඉන්දියාවේ හා නව ශ්‍රීලන්තය අතර ඊයේ අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ දෙවන ඉනිම කඩුලු තුනක් දවාගෙන මින් අශ්වින් අශ්වින්ට හැකි වූ අතර ඒ සමගම ඔහු දවාගත් කඩුලු සංඛ්‍යාව 419ක් දක්වා ඉහළ ගියේය කියලා තියෙනවා ඒත් එක්කම මේ ඉන්දියාවේ පරාජයට හේතුන හේතුව සංචාරක නව ශ්‍රීලන්ත කණ්ඩායම හා ඉන්දිය කණ්ඩායම අතර කාන්පූර්හි පැවති පළමු ටෙස්ට් තරගයේ जय पराजय तौरव ई अवसर कीलो इंडिया जय गांगी
තරගාවලිය ශ්‍රී ලංකාවට අහිම වන ලකුණු ප්‍රින්ස් ගුණසේකර තමයි මේක ලියන්නේ ලෝක ශූරතා කෙටිතුර පිහිනුම් තරගාවලියට යන ශ්‍රී ලංකා පිලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කවුරුන්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකා ජල ක්‍රීඩා සංගමයන් ජාතික තේරීම් කමිටුවත් අතර අවසන් එකඟතාවක් නැතිවීමෙන් ශ්‍රී ලංකාවට ශූරතාවලිය නියෝජනය කිරීමේ අවස්ථා අහිමි වී යන තත්ත්වයක් නිර්මාණය වේ ලබන මාස 16 වෙනිදා ලෝක ශූරතා කෙටිතුර පිහිනුම් ශූරතාවලිය අබුඩාබි එතිහාද් අරීනා ජල ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ වන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 4ක සහභාගීත්වයට ලෝක ජල ක්‍රීඩා සංගමයේ ශ්‍රී ලංකාවට අවස්ථාව ලබා දී ඇත. එහෙත් තවමත් මේ සඳහා සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛනය ලෝක ජල ක්‍රීඩා සංගමයේ වෙත ලබා දීමේ අවස්ථා උදා වී නැත. කියලා තමයි කියන්නේ. ඒ නිසා අර මේ ශ්‍රී ලංකාවට ඒක අහිමි වෙයි කියලා තමයි කියන්නේ. සහ මේ තව එකක් තියෙනවා දැන් අපේ මේ ක්‍රිකට් ක්‍රීඩිකාව ටික මේ වෙද්දී අප්‍රිකාවේ අතරමං ගලා ඉන්නවා ගෙන්න ගන්න try කරනවා. දැන් ඊයේ කිව්වනේ අය ගෙන්න ගන්නවා කියලා. තාම ගෙන්න ගන්න මොකුත් කරලා නැද්ද? ගෙන්න ගන්න බෑ මොකද අන්න PCR report වල ප්‍රතිඵල ඇවිල්ලා. ආ මෙන්න මෙහෙම අදපත්‍රේ තියෙන්නේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ 6කට COVID ලෝක කුසලාන සුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකාවේ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් 6 දෙනෙක් COVID-19 වෛරසයේ ආසාදනය වී ඇති බව විදේශ මාධ්‍ය තහවුරු කරයි. අන්න බලන්න ඉතින්. ආයේ අපේ රට වෙනුවෙන් මේගොල්ලන් තරඟ කරන්නේ, මේගොල්ලෝ ක්‍රීඩා කරන්නේ. ඔව් ඔව්. ඉතින් එච්ච කැපකිරීම කරගෙන දැන් ඔය රටවල් වල ගියා ඒවා මෙවත් එක්කනේ ඔම වෙන්න ඇත්තේ නේද? ඉතින් අපි ඉක්මනට මේගොල්ලන්ගේ සුවය ප්‍රාර්ථනා කරනවා. සහ එයාලා ඉක්මනට මෙහෙට विश्व विशिष्ट पंद අනුරගර මොහොතේම බව ඔස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තා කරයි 52 අර්ධශතකයක් ශ්‍රී ලංකා කොදෙව් දෙවෙනි ටෙස්ට් තරගය ගැන කියලා දෙන්නේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර ලෝක ශූරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ ඊයේ ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනේ නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 113ක් රැස් කරගෙන සිටියේය කියලා දාලා දෙනවා. අක්කේ මේ මෞබිම පත්‍රයේ තියෙනවා ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතා තරගාවලියේ සෙනුර සහ බිමන්දි ද්විත්ව ශූරතා දිනති. ටේබල් ටෙනිස් ඒකේ ගමිත දෙහිපිටිය සහ ඉෂාන් රශ්මිත තමයි මේක මෞබිමට ලියන්නේ. ශ්‍රී ලංකා මේසපන්දු සම්මේලනයේ මගින් සංවිධානය කරන ලද 2020 ජාතික කනිෂ්ඨ මේසපන්දු ශූරතා තරගාවලිය පසුගියදා නිමාවට පත් වූ අතර එහිදී කොළඹ ආනන්ද විද්‍යාලය නියෝජනය කළ සෙනුර සිල්වා තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසත් මහනුවර හිල්වුඩ් බාලිකා විද්‍යාලයේ බිමන්දි බණ්ඩාර විශිෂ්ටතම ක්‍රීඩිකාව ලෙසත් සම්මාන දිනාගනු ලැබීය. මේ අක්කට දෙන්න මේ රුපියල් 20 පොඩ්ඩ ගන්න. ඇයි මල්ලි? ඉස්සයි ආමිත තව 10ක් තියෙන එකක් ගන්න. ඔකේ. ඔය 5000 හරි කමන්නෑ නංගි මේ වෙලාවේ මට. 10යි ගණ කරන්නංගි 36යි 40යි. මේක 40යි. නෑ 32යි මන් දෙන්නේ. දෙකකුත් දෙනවා. ආ හරි හරි. පොඩි මන් 30යි නේ. 32යි. මෙතන 30යි නේ. 30යි 40යි 45යි 47යි. මෙතන 21ක් තියෙනවා. අනේ දෙ 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 මේ ටික ඔක්කොම දුන්නේ කවුද?
අනේ බොහොම ඉස්සර වින් පින් මං කියන්නේ මේ 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 මට තමයි මදිවගෙන අපේ කැමරා අයියලාගෙන් හරි ඉල්ල දෙන්න මම එයා මේ දෙන්නකෝ අනේ කියා කඩේ අනේ බ්‍රේක් එකේ ගේලාට ඉල්ල දෙන්න හරි අනේ එහෙම අත පාන්න එපා කියලා නේද අත පාලා හරි යන්න එපා නංගි ගමන මට දැන් සල්ලි වගේ මදි වෙලා තියෙනවා කමන්නේ ඒක 50 හරි වටිනවා මේ නෑ නෑ සල්ලි දුන්න නෙවෙයි ඔලට අපි එහෙනම් අපි පඬුරු දුන්නේ දඹදිව ඉන්දියාවේ යද්දි පඬුරු එපේ ලංගම අත්තකින් ඕක ගිහින් උඩම අත්තේ උඩම උඩම අත්තේ හොඳට හිට ගන්න ඔයාලා කොච්චර යන්න එපා කිව්වත් දැන් මම මේ මම බාරයක් වුණා මල්ලි. ඇයි කොච්චර මේ 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 මොකද මගේ ව්‍යාපාරේ මම අර දාගත්තේ කට්ලට් කඩේ. ඔයාලා අර මොකද චූටි බෝල කඩේ කියලා නමක් දාලා දුන්නා ඉතින් වස් වැදිරද කොහෙද බංකොලොත් පටන් ගත්ත දවසින්ද? අන්තිමට බෝලත් නැහැ කඩෙත් නැහැ. දැන් මෙයාගේ බෝලේ රස නැති එක නෙමෙයි කියන්නේ අපේ ඉතිහාසු නමේ. ඔයාගේ ඔයාගේ කට්ලට් බෝල වලට හරියට මේ එළවලු වනම දැම්මනේ. එළවලු දාන්න පුළුවන් මල්ලි. එළවලු දාන්න. ඉතින් ඒක ඉතින් අපේ වයි ඉස්සර 7 දාලා කොහොමද මෙයා ඉස්සර 7 දාලා අර මේ මොනවද අල දාලා මෙයා එන්නලා ඔයා දැන් එහෙම දාන්න ගියොත් එහෙම අර මේ උච්චම් බෝලයක් 50ට විතර දෙන්න වෙන්නේ. ඔය ලෝලු දාලා 7 දාලා දෙන්න ගියොත් එහෙම. එතකොට ඔයා මේ ඔයාලා ඕක කරගත්තේ අපරාදේ. මේ ඔයා බිස්නස් එක නෑ මෙයා බලන්න කියපු කතා. මෙයාට බිස්නස් එක හරියට මෙයා කරන්න නැති එකට ගිහිල්ලා පූජාවත් තියලා හරියන්නේ නෑ. ඔයා හරියට බිස්නස් එක කරන්න. මේ වහකට වරද්ද ගන්න එපා මල්ලි. මම හිතේ භක්තියෙන් මම පූජාවත් තියලා පඳුරක් ගැට ගහලා මම බාර වෙලා තියෙන්නේ මම දඹදිව ඇවිල්ලා ඒක මේ ඔප්පු කරනවා කියලා. දැන් මං ඒකට දැන් වැඩි හරියක් යන්නේ දැන් මට ආයි අවස්ථාවක් හම්බ වෙන්න බැරි වෙන්නේ. දැන් ආයි රට වැහුවොත් එහෙම යන්න වෙන්නෙම නෑනේ. ඊට කලින් ගිහින් එන්න හදා. එතකොට ඔයා ගිහිල්ලා තියෙද්දි රට වැහුවොත් මොකද කරන්නේ? පත්‍රය යන්නේ නේද? පත්‍රය යන්නේ මේ මම දවස් ගානකට නෑ කියලා කියන්න යන්න ආවේ. සහ මම මේ මන්ටි සින්දු අදිකක් අහගෙන යන්න ඕනේ. දැන් ඒගොල්ලෝ කැමතිනේ මම සින්දු කියනවලු. ඔව්. ඒ නිසා මේ දැන් ඔය වන්දනාව යනකොට ඉතින් අර ආච්චිමලේම ආසයි මගෙන් සින්දු අහන්න. ප්ලේන් කියන්නේ සින්දු කියන්නේ සින්දු කියන්න බෑ. අනිත් කියන්න බැරි නම් නෑ. එහෙම ඒ වුණාට ඉතින් හරි නෑ නේ. ප්ලේන් කියන්නේ සින්දු කියන්නේ සාමාන්‍ය නෑ නෑ. ප්ලේන් එකේ යන්න නෑ. හරි හරි. වන්දනාවේ ගිහින් නින්න ආසයි මට කොයි සවේද මන්දනාව කාරණා වන්දනාව කාර මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව ආය ගහන ආය ගහන ආය ගහන 1 2 මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව මට හරි පාළු ළමයෝ පාළු නෑ මරි සෙට් එකක්ම යනවා අයියෝ වන්දනාවක වෙන්න බෑ එහෙනම් යන්නේ ඕ නෑ මෙයා අනිත් එක මෙයා අහන ඔච්චරටම සින්දු වුණා ඔයගොල්ලෝ මම ලේසි දෙයක් කියන්න ඔයා වන්දනාව සම්බන්ධයෙන් තියෙන සින්දු මොනවද කියලා පොඩ්ඩක් YouTube එකේ Google එකේ සර්ච් කරන්න ඊට පස්සේ ඒ ටික ලිස්ට් කරගෙන යන්න නෑ ඒක කරගන්න පුළුවන් නම් මෙතෙන්ට ඇවිල් ඔයාලෙන් අහන්න නෑනේ මන්දේ මාර කතා කියන්නේ ටේප් එකේ දෙක තුන ලියලා දෙනු සින්දු පොතක් කරයි යනවද ඔව් පොතක් අරන් යනවා ඒක අර සින්දු පොතක් බල දෙන්නම් කියලා රාකෙන් බල මොකද ඔයා පොඩි කාලේ ලියපු පොතක් තිබ්බනේ ඒ ඒක තියෙන සින්දු වන්දනාව යන්නේ මනේ මේ ඒක සින්දු ගොඩක් තියෙනවා මම මාතෘ පොතක් තියෙනවා ඒක මල් සින්දු වගේ තියෙනවා මේ මොනවද ගොඩක් જાති තියෙනවා ඔව් දාලා යන්න එපා පාටිය පහන නෑ නෑ පාන තිබ්බත් ඔබ මෙහෙම මම සරණයි ඔයාට පාන තියලා මම ඔබෙන් මේ ප්‍රාර්ථනා කරන්නේ ඒක අහලා නැතුව කියන්න බෑ මල්ලි අහලා නැතුව කොච්චරයි කියනවදවත් කියන්න තාලේ නැතුව මේ දැන් ඔය යන තැන් දැනගෙනත් යන්න එපේ ඕ මන් දන්නවා දඹදිව යන්න ඕ දඹදිව
ඒව දැනගන්න එපයි අර ගිහිල්ලා එක පාට මේ කොහෙටද යන්නේ කියලාවත් දැනගන්න නැතුව ඔව් අනිත් දවිවල යන්නේ දැන් මේ වගේ නම් අහලා මේ මල්ලි කොහෙටද වන්නේ චෛත්‍ය පැත්තටද දකුණට දාවද කියලා එහෙම අහන්න බෑ පුළුවන් බෑ 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 ඔයා කියන දේ අහන්න දැනගියත් අතරමඟ ඒක දන්නේ නැද්ද ඔයා අනේ දන්නව නඩේ ගුරෙක් යනවා හොඳට මේ පැත්ත ගැන දාන්න කියලා හරි හරි මම මේ පොඩේ මම මේ වීඩියෝ එකක් දාන්න ඔයා එක බලලා ඉන්න කලින් මේ තියෙන්නේ දඹදිව ලස්සන සුන්දර ස්ථාන දඹදිව Welcome to India කියලා නිකන් ડોකියුමෙන්ටරි වගේ කරපු එකක් වාගේ නේද? ඇත්තටම මම සම්මතකරන්නේ ඒ ලංකාවත් නෙමෙයි ලංකාවත් වගේ ඉන්දියාවත් වගේ නේද? ඉන්දියාව එක්කම අපිටත් යන්න හිතනවානේ අයියෝ. ඉන්දියාවද? ඔව් ඉන්දියාවයි. දැන් ඇයි මට දැන් ඉන්දියාව වෙන්නන්නේ ඔයගොල්ලෝ? කිව්ව දැනගෙන ඉන්නවනේ දැනගෙන ඉන්නවනේ දේවල් ගැන දැනගෙන ඉන්නවනේ. දැනගෙන ඉන්නවනේ නේ. දැනගෙන ඉන්නුන් තමයි. ඔව් ඒකයි ඉන්දියාව ගැන පින්වේ ඉන්දියාව සම්බන්ධයෙන් දැනගත්ත අනිත් එක ඉන්දියාව වම්බෝ ඉන්දියාවේ වන්දනාව යන නඩවල කියලා මේක කයින් මොනවද දන්නවද? මොනවද? අහන්නකෝ කියන්නේ. වන්දනාව යනකොට කියලා මේක කියන්නේ. දැන් ඔයා පණ්ඩිතයි. හරි. අපේ අපි දැනගන්න ඕන ආව දැනුවත් කරලා යන්න ඒ නිසා ප්ලීස් මේක අහගෙන දැනගන්න. ඔයාලා මට කතා කරන් දෙන්නේ නේ. පොඩ්ඩක් ඉන්නකෝ. දැන් ඉන්දියාවේ බොහෝම දැන් ජනප්‍රියයි මෙන්න මේ කියන කාරණාව ඉන්දියාවේ ඇද්දි කෙලින්ම ඉන්දියාවේ කතා කරන මේ මාකට් වලදී එඬ 100යි ගන්න එඬ 50යි 50යි 50ට දෙකක් දෙනවා එඬ එඬ කමලක්ක එඬ ඈ කමලක්ක එඬ කියලා ඉන්දියාවේ ඉන්දියාවේ ඇයි ලංකාවෙන් ගියාවේ නැද්ද ලංකාවෙන් ගියා නෙමෙයි ඒගොල්ලෝ දන්නවා අපි කතා කරන භාෂාව ඒගොල්ලන්ට දැන් හුරුයි ඒගොල්ලෝ අවුරුදු ගාණක් අපි දන්නවනේ ඒ කියන්නේ අපි නිව් දිල්ලි වල නැවතිලා එහෙම එහෙම නැවතින ස්ථාන තියෙනවා අපි සාමාන්‍යයෙන් ගියා වන්දනාවේ තොරේ හොටෙල් සාමාන්‍ය හැමතිස්සෙම යන ඒවා තියෙනවනේ. තොරේ ඒගොල්ලෝ දන්නවා මේ පාර මොකද්ද කියලා. මේගොල්ලෝ ස්ට්‍රීට් එකේ ඇවිදන් යද්දී නේපාල්ද මෙයා ඉන්දියන්ද ශ්‍රී ලංකන්ද කියලා භාෂාවෙන් අඳුරගන්නවා. ඔව් දැන් චූටියක්ක තොම්බිලියද ඉන්දියාවේ මේ හින්දි භාෂාවෙම දන්නවනේ. ආ පුළුවන් යන්න. ඔව් දන්නා නේද ටියා ටියා ක්‍රින්ජ් වෙනවා. පොඩ්ඩක් පුළුවා පොඩ්ඩක් පුළුවා මල යා. තොඩ තොඩ. තොඩ තොඩ ඔව්. පොඩි කාලේ මම චිත්‍රපටිම බැලුවානේ මල්ලි කාලයක්. එනිසා පොඩ්ඩක් අර කියන එකෙන් පැහැදිලි. මේකින්ද ගැටලුව වෙන එකක් නේ. අක්කට දැන් හදිස්සරි කිව්වොතේ 50යි 50 කියලා අඩු කරලා දෙන්නකෝ කියලා කොහොමද කියන්නේ? පොඩ අඩු කරලා දෙන්නකෝ කියලා වගේ. එක පාට කිව්වාමයි කන්ෆියුස් වෙනා ඔයා වගේ. ඈ නැත්නම් මං කියන්නේ එහෙම. ඔව්. මේ හරි මේ අහන්නකෝ මේ ඇත්තටම ඒ කියන්නේ සලකිලිමත් වෙන්න ඕනේ. තා මොකද්ද මේ අපේ බෝඩ් මේ නැන්දා කොහෙද ගිහිල්ලා ඉන්දියාවේ කියලා මොකද ඇල්බම් එක කතා කරන්නේ? ආ ඕ මෙහෙමනේ අපේ මේ අම්මා ඒගොල්ලෝ මේ ඉතින් ඔය ඉන්දියාවේ යනවා කියලා ගියානේ. දැන් අවුරුදු දෙක තුනකට කලින්. අමට ඇවිල්ලා මොකද්ද දන්නවද කිව්වේ? ලස්සන ඇල්බම් එකක් හදලා දෙනවා කිව්වා. ඉතින් මේ ඒ වගේන් තමයි මිනිස්සුන්ව ආකර්ෂණය කරගන්නේ. වන්දනාව යන්නේ හැබැයි ඇල්බම් එක තමයි ලොකුවටම ඒජන්සියකින් හදලා දෙන්නේ. අක්කේ මොනවද මම කියන්නේ? ඒජන්සියත් සම්බන්ධ නැහැ මල්ලි. ඒජන්සිය සම්බන්ධ කියන්නේ? ඉන්දියාව යන්නේ. අයියෝ. ඉන්දියාවේ දඹදිව වන්දනාවේ? පිස්සුද මල්ලි කවුද දැන් කිව්වේ මම ඉන්දියාව යනවායි කියලා. ඕගොල්ලෝ මට තේරෙන්නේ නැහැ ආපෙල ඉඳන් ඉන්දියාවක් ගැන මට කියන්නේ. දඹදිව කියන්නේ මොකද ඉතින්? අය දඹදිව කිව්වේ. දඹදිව තමයි යන්නේ. එහෙනම් ඉන්දියාවේ. ඉන්දියාවේ නෙවෙයි යන්නේ. ඔව් රත්නපුර පැත්තේ තියෙන දෙය යනේ පුංචි දඹදිව කියලා. පුංචි දඹදිව රත්නපුරේ. ඔව් රත්ගඟ පැත්තේ තියෙන පුංචි දඹදිව කියලා. මම එහෙ යන්නේ. ඉතින් අක්කේ ඔඩෝ කලින් කියන්න තිබ්බනේ. කලින් කියන්න දුන්නාද මට? අනේ. අ